නමස්කාරවේවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනෙට සෙමද සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනෙට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා. නරුවන සැමදතිසාරන සරණයමි සාදුු සාදුුසාදුු වාසනාවන්ත සෙදැහෙවත් පිංවතුනේ උපමාාවින් පවා ජීවිතය යහපත ඇතිකරගන්න හැටි අපට ඉගෙන ගණ්ඩ ලැබුණේ දැන ගණ්ඩ ලබුණ බුදුරජාණන් වහන්සගේ උතුම් සම්බුද්ධ ශාසනය මුණගෙහිෙච්චි නිසා. කලාතුරකින් ලෝකේයට පහළ වෙන තතාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සගේ සාසනයේ තමයි මොනුමහත් ජීවිතේටම යහපත අරථය සලසාගන්ට ලැබෙන්නේ. ඒ උදෙසාමයි බුදු කෙනෙක් ලෝකානු කම්පාාවෙන් සද්ධර්මය දේශනා කරන්නේ. ඒ ධර්ම දේශනාව තුළින් ජීවිතයට යහපතක් එකතු කර ගත්ත මුනිමරු නේක උපමාවන්ගින් පවා බදුරජාන් වහසගේ ධර්මාර්ථම ඉස්මතු කර කර ඉස්මතු කරකර පෙන්වා. උතුම් රහතන් වහන්සේලා ජීවිතාවවබෝධය පිණිස උපකාරිවි නාකාරයෙන් දේශනා කරපු ධර්මයයි පින්වතුනේ අප අහන්නේ අපිට මේ දහම් අසන්ට වාසනාව ලැබුණේ අපට මොුණ ගැහිච්චි උතුම් කල්ලයා නො මිතරාශරය නිසා. අද දවසේත් මේ උතුම් ධර්මධදාන පින්කම සිද්ධ කරන මේස දැව තුල්ලාට ගොඩක් සන්තෝසියටට පත්තින්න පුළුවන් අංකෙ එකසි අනුවෙන් විසි දෙක ඩී වීරෝයන දොනම පන්නේ පිටිගෙන ලිපිනේ පදිංචි, ශ්‍රද්ධහ මාසික ධර්මදාන සාමාජික පින්වත් චමින්දර තුෂාන් කරුණාරත්න මහත්මත්. පින්වත් නිරෝසා ජීවන්ති දිසානායක මහත්මියත් මේ උතුම් ධර්මදාන පින්කොම සිද්ධ කරන්නේ අප්‍රේල් විසිතුන්වෙෙන දාට දහවෙන ජන්මදිනයේ දෙෙන නවීන් විමුක්ති කරුණාරත්න පුතාට සෙත්පතන දහසින්. මේ වෙනකොට වයිසෞරුදු අටක්ව වන්න තිලා අනූප කරුණාරත්න පුතාට. ඒවගේම වයිසෞුරුදු හතර හමාරක්වන පින්වත් සමාධී අමන්දා කරුණාරත්ම දූට සෙත් පැතීම. මේ විදිහට දරුවන්ගේ ජීවිතේට්‍ර ආශිරුවාද පතා අද මේ පිංව තුල්ලා උතුම් ධර්මදානය සිද්ධ කරද්දි. බණහන සැදැහැවතුල්ලාට ධරමය තුළින් ජීවිතේයට විශාල යහපතක් ඇතිකරගැඩ වටින ලස්සන උපමා කතාවක්. උපමා ආශ්‍රයෙන් ධර්මයක් අදසරවනය කරන්නට ලැබෙනවා. ල කොට අපට මේ ශ්‍රී සද්ධර්මයක යාදීපු. අපගේ කල්්‍යයාන මිත්‍ර ගුර දෙේවිඳුන් වන්ධා කරම ගුරු දේවෝත්තම පින්ංවලකු වාමීන් හන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝහායුස සම්පත්තියම ලබත්වා සාදු 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 අදාහනමේ උතුම් ධරමයේ පින්වතුනේ උපමාවට ගත්තේ ධනුශිල්පියෙක් දනුශිල්පයා කියලා කිවවේ දුන්නින් ඊතල විදින්ට දක්ස කෙනා. ඒ දුන්නෙන් ඊතල විදින්ට දක්ස කිනාා මුල්කරගෙන නාගසේන නම් වූ මහරහතන් වහන්සේ විසින් තමයි මේ උපමාර්තය වදාලේ. කාරණා හතරක් මුල්කරගෙන දේශනා කරපු මේ ධර්මයේ අද අපිගෙන ගන්න ඒ එක කාරණාවක්. නාගසේන මහරහතන් වහන්සේ මිනිදූ කියන රජරුවන්ට ධනුශිල්පයාගෙන් ගත හැකි අංගයක් ගැන දේශනා කළා. එතකොට රජරු ඇහුව ස්වාමීණි නාගසයන් වහන්ස ඒ ධනුශිල්පයාගෙන් ගත හැකි අන්ගේ මොකද්ද කියලා. මහරහතන් වහසේ වදාළ මෙහෙම මහරජානිනි ධනුශිල්පියා ඊතලයක් විදිින්නට පෙර දෙපා පොළොවමත දැඩිව පිහිටුවා ගනි ධනහිස් වෙවුලන්නට නොදෙයි ඊ තල මිටිය උරහිසෙහි එල්ලා ගනිී සියලු කය දැඩිකර ගනි දුන්නෙහි අල්ලා ගන්නා තැන් දෙයතින් දැඩිවල්ලා ගනි දුුණු මිට දැඩිමමිරිකයි ඇගිලි හොඳින් තද කර ගනි බෙල්ල දැඩිකර ගනි ඇස්ද මුවද වසා ගනි ඉලක්කය රිජුකර ගනිී දැන් විදින්නෙමී මහත් සන්තෝසය උපදවයි. ොහොම තමයි ඊතලයක් විදින්න දක්ස දනුශිල්පියක් කටයුතු කරන්නේ. ඒ ධනුශිල්පිය කටයුතු කරගන්න ආකාරය අපි හොඳට මතකතියා ගැත්තහම මේ උපමාව උපමාවෙන් විස්තර කරන ලස්සන ධරමය අපි හදවති හොඳට කාවද ගන්න පුළුවන්. බලන්න දනුශෙල්පියෙක් කොහොමද කටයුතු කරන්නේ එයා. ඊතලයක් විදින්ට්‍ර පෙර තමන් ඉන්න තැන පොලොවේ හොදට දැඩිව දෙපා පිහිටුව ගන්න. තම ඉන්න තැන පොළවී හොදට ශක්තිමත්ව පිහිටනවා දැන් මොනින්ම ඊතලේ අතට අර ගන්න කොට මෙයා තමන් ඉන්න පොවී සවිමත්ව දෙප පිටුව ගත් ද කෙනක මයි වැදගත්මකාරණ ක දෙදයා හොඳ සම්බරව පොවෙ ඉන්නඕන පළවෙනි කාරණි. ඒළඟට දනහිස් දෙක වව්ලන්ට දෙන්නේ කියනවා. එකද දනහිස් වවුඩුවත්තහෙම උඩින්ගන්න එලක්කය හරයට පැදි වරගඩට බැරිවෙන්න පුළුවන් කය යට කොටසවෙව්ුලක්්දිී නිසා නහිස් වෙව්ලන්ඩ දෙන්නේ. ඒතල මිටියා ුරෙහිසේ එල්ලගන්නවා හදිසිසේකදි තයි ඉතලයකු ඉක්මනින් සැනකින් ඇදලගන්න පහසුවෙන්න ඒ තල මිටිය උරහිස එල්ලගන්නවා. සියලු කය තමන්ගේ මුළු කයම හොදදට දැඩි කරගන්න. දුන්නේ අල්ලගන්ඩ තියන තැන් තමන්ගේ අත් දෙකින් දැඩිව අල්ලගන්නවා. ඒළඟට දුනුමිට දැඩිව මිරිකා ගන්නවා. ඇංගිලි හොඳින් තද කරගෙන බෙල්ල දැඩිකරගෙන ඇස්මුව කියන දෙකම වසාගෙන එලක්කය හොඳට රිජවා හදාගන්නවා ඊට පසේ තමයි දැන්මං විදින්නමේ කියළ මහත් සන්තෝසයකින් ඊතලේ විදිින්නේ. මහරහතන් වහන්සේ වදාලා එසේ ඉන්ම මහරජාණනි රජතුමිනි ඔය විදිහමයි පිළිවෙතිහි එදෙන භික්ෂුව විසින් සීලය නෙමැති පොලොවෙහි ඇක පොළෝමකදද සීලය වීරිය නෙමැති පාදයන්ගෙන් දැඩිව පිහිටා සිටිය යුතුයි. සීලය කියන පොලොවෙේ වීරිය කියන්න පාදවලින් දැඩිව පිහිටන්්ඩ ඕන එතකොට පොළොව නැත්තං කොයි තැනකද සිංඟදුනේ පාද තබා ගන්නේ. පාද තබාගෙන ශක්තිමත්ව හිටගඩන පොළොව තියෙන්නම ඕන පොළොව තමයි සීලය සීලවන්තකම ජීවිතයක නැත්තං. එයාට පිහිටන්න පොළොවක්නේ කොච්චර දක්ෂ දනුවායකුණනත් වැඩක් නැහැ. එයාට පිහිටන්ඩ පොළොවක් නැත්ත. පොලොෝනෙන පොලෝමත තමයි සක්තිමත්ව පාද පිහිටුව ගැඩ තියෙන්නේ. පොළෝ තමයිකිනො සීලය. ඒ සියලේ නම් වූ පොලෝමත පාද තබාගෙන දැඩිව පිහිටනවා කියන එක තමයි වීරය වීරිය කිවීමකත්ද. අකුසල් දහන් දුරු කිරීම පිණිසත්. කුසල් දහම් දියුණු කිරීම පිනිිසත් තියන වීරිය. ආෙ වීරෙන් තමන්ගේ ජීවිතයේ යම් ඉලක්කේකට හසරවා ගණ්ඩ නං එයට සීලේ තියෙන් ඕන සීලවන්තකම ඕන වීරිය ඕන ඒළඟට ධනහිස් වෙව්ලන්ට දෙන්නේ වගේ එයාගේ ළඟ වෙව්ලන්නේ නැතුව පිහිටුව ගන්නඩ ඕන හෙවෙන්නේ නැතුව ඉවසීමත් කීකරුකමත් ධනහිස් දෙක හොල්ලන්නේ වගේ ඉවසීම කියන එක කකරුකම කියන එක හෙල්ලෙන්ට දෙන්නතුූ තියාගන්න ඕන. ඊළඟට සිත සංවරයේහි පිහිටුවා ගත යුතුයි. දමග හිත හොදට සංවර කර ගන්ට ඕන. අත්පා ඉරියව් සංවරව හැසිරිය යුතුයි. සංවර හිතකින් යුක්තව තමන්ගේ අත්පා තමගේරියව බොහම සංවර යකි වේ සතති සම්පජනයෙන් හොද සිහිනුවනින් ඉන්දෝ ආසාවත් මුලාවත් පෙළිය යුතුයි යම් මේ දකින දකින දේට හිත ආසා කරන ගිජු බවත්වය නොවද. ඒළඟට රැවටිලා යන ස්වභාවයක් මුලාවෙන යන ස්වභවැඇත්වයෙනවද එව පෙලන්න ඕන. යෝනිසෝ මනසිකාරයෙහි සිත නිතර තැබිය යුතුයි. යනිසෝ මනසිකාරය තමයි මූලික කාරණේ. වීරිය දැඩිවගත යුතුයි දොරටු සය වසාගත යුතු විදන් අර ඒතලේ විදිින්ට සූදානන් වෙලා කෝම සූදානං කර ගතට පස්සේයේ ඒ දනුශිල්පියා ඇස් දෙකයි මුවයි වසාගන්න ඕනේ. ඒ වගේ තමයි තමන්ගේ දොරටු හක්සේ නෝ. ඒ දොරටු හයි වහගන්න උොුමනො දොරට හැකිවේ ඇස කන්න, නාසය, දිව කය මනස් වහගන්න ඕන. සිහය මැනවිම් පිහිටුවාගත යුතුයි. චතුරාර්ය සත්‍යය ඥානය නැමැති තියුණු යකඩ උලින් සියලු කෙලෙසුන්ට විදින්නේෙමි බලවත්ත්‍රීති සතුටක් උපදවාගත යුතුයි. චතුරාරය සත්‍යය ගැනතියන ඥානය තමයි පංවතුනේ කෙලෙස් විනිවිධයන්ඩ විදින ඒත් තිවුණු හීය චතුරාර් සත ඥානයකිවේ චතුරාර්ය සත්‍යය ගැනතියෙන දැනුම මේ ජීවිතය දුකක්තියෙනවා. ්‍යාතිපි දුක්කාා ඉපදීම දුකක්. වයසට යෑම දුකක්, ව්‍යාධිපි දුක්කෝ ලෙඩවීම දුකක්, මරනම්පි දුක්කක් මරණයට පත්වීමත් දුකක්. අපපිඒෙහි සම්පයෝගෝ දුක්කෝ අප්‍රි අමනාප දේවල් එක්ක අප්‍රි අමනාප පුද්ගලයොත්ත එක එකතු වෙඩ වෙනවා එක දුකක්. පියෙහි විප්පයෝගෝ දුක්කෝ ප්‍රියමනාප දේවල්ලොලින් ප්‍රියමනාප පිරිසගින් වෙෙන්වෙලා යන්ඩ වෙනවා එක දුකක්. යම් පි්චාන් නලබපති තම්පි දුක්කන් යමක් කැමති වෙනවාද. ඒය නොලැබීමම දුකය මොනවාද කැමතිවෙන්නේ. වයසට පත්තෙද්දී. හානේ ම වයසට නොවෙනවානං කියල කැමති. ලෙඩදුක් කෙද්දී මට ලෙඩදුක් නොයෙනවානං කියල කැමති. මරනේ පැමිණෙද්දදි. මා නොමැරෙනවානං කියලා කැමති. සෝකවැලපීම් දුක්දොම්න්නස්සිෙද්දදි. අනේ මේවා මාහරා නොපැමිණෙනවා නම් නේ දේවල් නැතිවල එෙනවානම් කියලාැමති කැමති වුණනාට. ඇැතිවදිට ලැබින්න එකත් දුකක්. සෝකයක් ඇද්ද වැලපීමක් ඇද සුසුම් හෙලීමක් ඇදද දුකට පත්වීමක් ඇදද දොම්නසත්‍ර පත්වීමක් ඇදද හදවත ශෝකයෙන් වෙලී හදවතය හටගන්නා සුසුම් හිලීමක් ඇදද මෙසියලූදේ දුකට අයිති එතකොට ඒක චතුරාරය සත්‍ය ඥානය දුකේ ඥානන් මෙහෙම දුකක් මට තියවා. ඒ දුක හටගත්තේ කාමතන්හා භවතන්නහා විභාවතන්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව නිසා තන්හාාවෙන් දුක හටගත්තා ඒක ඥානයක් දුක නැතිවෙන්නේ මේ ත්‍රවිධ තන්හාාවම ඉරු ැතුව නිරුද්ද වීමෙන්. ත්‍රවිධ තන්හාාවම නැතිතැන අමා මහ නිවනයි ඒ තමයි දුක් නැති තැන. ඒක ඥානයක් දුක් නැතිකිරීම පිණිස සන්හාව දුරකිරීම පිණිසු යන වැඩපිළි වෙල තමයි ආය ෂ්ඨාංගික මාර්ගය, සම්මාදිිට්ටි සම්මා, සංකල්ප, සම්මා, වාචා, සම්මා, කම්මන්ත, සම්මා, ආජීව සම්මා, වායාම, සම්මා සති සම්මා, සමාධී කියන්නේ ඒ සොඳරු වැඩපිළි වෙලයි. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ඥානය චතුරාර් සත්‍ය ඥානයෙන් තමයි කෙලෙස් විනිවිධ යන්ට විදින්නේ. ඒ චතුරාය සත්‍ය ඥානයේයටය නිසා කියනවා ප්‍රඥා කියලා. චතුරාරිෙ සත්‍යති ගැෙන අම්ඥානයක් තියෙනවාද එඒය ප්‍ර්ඥාවයි. ඒ ප්‍රඥ්ඥාව ලෝකේට දන් දෙෙන්නේ කෞුද පිංගතුනේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තතාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ නොමක් පහළ නෝනත් චතුරාර් සතතිතිය නොමේ ලෝකි. හැබැයි ඒ ආරි සව්‍යව වැසී යනවා. ඒ ඉස්මතු කරලා පෙන්නන්නේ ලෞතුරා තතාගත සම්මා සම්බුදුරජාන් වහන්ේ නමක්. බදුරජාන් වහන්සේ චතුරාරි සත්‍යය දේශනා කරනකොට ඒ චතුරාරි සතති ඥානයෙන් කී දෙනෙක් නම් පින්ංවන්තයෝ වාසනාවවන්තයෝ කෙලෙස් නැසුවද පංතුන එකවස්ථාව ක අපේ ආනන්ද සාමීන් වහන්සේ පින්ඩ පාතේ වැඩම කරලා ආපහු විහාරයට වඩිමින් ඉදිද්දි රජකුමාරවරු ඊතල පුහුණුවේ යදෙනවා දැක්කා ඒ රජකුමාරරු හරී දක්සයි ඈත තියෙන ඉලක්කවලට පවා හරිම මේ දක්ෂ විදිහෙට ඒතලින් විදිනෝ එතකොට ආනන්ද වාමීන් වහන්සේ බලාන හිටියා පුංච වෙලාව මේ රජ කුමාරුරුන්ගේ දක්ෂකන් හරි සතුටක් උපන්න මේ රජ කුමාරුරු හරි දක්ෂයින හොන්දට ශිල්පය පුරුදු වෙලතීෙනවනේ ආනන් දමිනස ෝකත් හිතේතියාගෙන දුරජන් වහන්සේ ඟට්‍ර වැඩම කළ. භාගත නහසත එක කතා බා කරනකොට කිව්වා ස්වාමීණි අද මං පිණඩ පාත කරගෙන එනකොට රජකුමාරවරු දුනු ඒ තලපුහුණුව ස්වාමේණි හරි දක්ෂයි ස්වාමේනිි ඈත තියෙන ඉලක්වලට ඒ කුමාරුරු හරි දක්ෂවිදියට විදිෙනවානි. බුදුරජාන් වහන්සේ අනවා ආනන්දය රජකුමාරවරුන්ගේ තියෙන දක්ෂකමත් ඇත්ත්‍රම දක්ෂකමත්තමයි. නමුත්තා නන්දය රජකුමාර්වරුන්ගේ දක්ෂකමද ගොඩාක් ලොකු දක්ෂකම හම නැත්තන් ඔන්න හතට පැලූ අස්ලෝමයක් තරන් සියුම් ඊයක්තියනෝ ඒ ඊතලේ හතට පැලූ අස්ලෝමයක් තරං සියුම් සාමාන්‍යෙන් අස්ුලෝමය කර ගැන්නෙත් සියුම්නිි ඒ අස්ලෝමයයක් තරගෙන තව හතට පැළුවත් එහෙම එක තවත් සියුම් එබඳු හතට පැලූ අස්ලෝමයකින් සවත් හතට පැළු අසලෝමේකටම යංකිසිවෙක් මහා ගන අඳුරේ අකුණු එළියකින් ඉලක්කේ අඳනගෙන විද්දත්. එය අයින්න ගනා අන්දකාරේ අකුණක් ගහනකොට පාර ඉලක්ක අඳන ගැන්නවා ඒ ඉලක්කෙෙන් මෙයා විදිනවා හතට පැළූ අස්ලෝමයකින් හතට පැලූ අස්ලෝමේට. ආනන්දය දක්ෂකන් ගත්තහම රජකුමාරෝරද ගොඩාක් දක්සෂ එම නැත්තං හතට පැලූ අස්ලෝමයෙන් හතට පැලූ අස්ලෝමේයට අකුණුවෙලියෙන් විදින කෙනාද දක්ස එත ගොඩානද වාමීන්හසකේෙනව ස්වාමීණී භාග්්‍ය තුන්හන්ස හතට පැලූ වස්ලෝමයකින් හතට පැලූ අස්ලෝමයකට තරන් ඉතා සියුම් වූ විදීමකට දක්ෂ කෙනා ඔහු මයි දක්ෂයා මනිි හු දක්කමත් එකක සලකනකොට රජකුමාරෝරුන්ගේ දක්ෂම ොකක්ද කෙලවා. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දය හතට පැළූ වස්ලෝමයකින් හතට පැලූ වස්ලෝමයකට විදින කෙනාට වඩා දක්ෂකමක් චතුරාරය සත්‍ය අවබෝධ කරන එක. මේ දුක කිය අවබෝධ කිරීම ඊට වඩා සියුම් මේ දුකේ හට ගැනීමයි කියෙ අවබෝධ කරන එක ඊට වඩා සියම් මේ දුක නිරුද්ධවීමයි කියලා අවබෝධ කරන එක ඉටාත් වඩාසිියුම් මේ දුක නිරුද්ධ කරන උතුම් වැඩපිළි වෙලයි මේ ආරය මාර්ගයයි කියලා අඳුන ගන්න එක ඊට වඩාසිියුම්. චතුරා සත්‍යය අවබෝධය. එකකට බල පින්ගවතුනේ සංගඩුව ගැන අපිට කොච්ච හිතපාදවන්න පුළුවන්ද මේ ගෞතම සම්බුද්ධ වාසනය සියලූ රහතන් වහන්සේලා. ඒ දක්ෂකම කරපපු අයයි. සියලු වනාගමී උත්තමය වෝ. හිතා ග්ඩුවත් බැරිතරන් දක්කම කරපු යයි. සියලු සකදාගාමී සෝවා නොතුමන් ඒ හිතාගඩ බරිතරන් දක්ෂකම කරපු අය හැබැයි දක්ෂකම කළේ මොනවා මත පහිටලාද. ඒ දක්ෂකම කිරීම පිණි සුවමනා කරන ගුණධර්ම මත පිහිටා. ඒ ගුණතරන මතර මුලින්ම තියෙන ගුණීම කක්ද. පොලොව සීලය. සීලවන්තක මොහොදයටට තිේෙන්ටවු. අනුමත්තේ සු වජ්්‍යේසු භයදස්සා වී සමාදාය සික්කතිී සික්කාා පදේසූ අනු මාත්‍ර වරදේ පවා බය දැක දෙැක තමයි තමන් සමාධං වෙච්චි සිිල්පද වල හිීක්මින්ට ඕන ශීලය කියනෙක තමයි ප්‍රධානමදී. සීලෙන් හුදයට තියෙනවනං යට හුදද පොළොවක්තියෙනවා. ඕන දස්කමක් පෑම පිණිස හොද පොළ වක අයටතියනවා ශක්තිමත් පොළොව? වැටින්නේ නැති පොවා අනතුරක් නොවෙන පොළොව හොද පොවත්තිය පොළොෝතමයි සීලේ. සීලවන්තක මේ දුරුවලතා තිීන වනගේ අන හොඳද පොවක්නේ වගේ. සිල්ලොත්කම තියනු වන්නං ඒ සිල්වොත්කම කියලා කියන්නේ තමන්ට මේ සම්බුද්ධ සාසනී සියලු ගුණ ධරම දියුණුරගැන්ඩ ුවමනා කරන ගුණදරුම නොමැති දෙයින් දස්කම් පාන්් ුවූමනා කරන මූලික දක්ෂකමදමයි සීලේ. ඒකනනි රහතන් වහන්සේලා වදාළෙයි ශීලය වනාහිී සියලූ ගුණ ධර්මයන්ත්‍ර අම්මා කෙනෙක් බඳු දෙයකි. සීලේ කල කියන්නේ ගුණදර්මුණට අම්මා කෙනෙක් වගේ දැන්. අම්මා කියලක කියන්නේ දරුවෝ වදනා තැනැත්ති. දරු පැටවු බිහිවෙන්නඩ නම් අම්මා ඉන්න ඕන. ඒවගේ සියලු ගුණදරුම බිහිවෙන්නේ සීලේ නැමැති අම්මා නිසා. අම්මා නැත්තං ගුණධර්ම නැමැති දරුවෝ නැත්ත දරුවෝ බිහිවෙන්නට නම් අම්මා වෝමනා මයි. එනසා සීලයක හොදට තරම් ගන්න හිත පහදව ගැන්න සීලේ කියලා කියන්නේ අපි මේ ජීවිතය පංගතුනේ අප ගුණ ධර්ම දියුණකරගන්නඩ ආසනම් අපි මුලින් මහදාගත යුතු පොලෝ වගේ පොලොම නැතුව ඉතින් අනිත්දේවල් මුහු කරන්න බේනේ. පොලොව මූලකයි. සීලේ තමයි පොලොව. ඊළඟට වීරිය නමැති පාදයන්ගෙන් තමයි දැඩිව පිහිටා ඉන්න ඕන සීලය කියන පොලොෝමත වීරිය කියන පාද පිහිටූ ගන්නවා. වීරිය ගැන බුදුරජන් වහන්සේ දේශනා කළ ඒවේරය තියනවා මෙිට මේ බඳු ස්භාවය. අපි කියනයි වට සම්මක් පදහන කියලා සතර සම්යක් ප්‍රධහන නෝපන් අකුසල් නූපදවන්ට වීරිය කරන්න ඕන. උපන් අකුසල් දුරුකරන්ට වීරිය කරන්න ඕන නූපන් කුසල් උපදවන්්‍ර වීරිය කරන්න ඕන. උපන් කුසල් පිරිහෙන්ට නොදී රැකගෙන දියුණු කරගන්ට වීරිය කරන්න ඕන. ඔය තමයි වීරිය. එනම් වීරිය කියනෙ එක තියෙ කොම්මොන වගේ ස්වභාවයක්ද අකුසල් දුරු කිරීම කුසල් වැඩීමත්. ඒක තමයි විහතුන හැබැයිම වීරිය අපි නොෙක් නොයෙක් දේවල්ලට කියනවා අයා තරි වරියන්තක්ක හරි ීරියන්ත එක් කිය ඇත්තටම වීරියවන්තයා කියලා කියෙ කාටද අකුසල් දුරුකරන්ට සමර්ථ කෙන වීරියවන්තය කොසල් වඩන්ට සමර්ධ කෙනා වීරියවන්තය හැබෑම වීරියවන්තයෝූ වැඩසිටි සම්බුද්ධ සාසනේ මේ බුදුසසුනේ සෞ කෙලෙස් නෙසූ රහතන් වහන්සේලා හැබැෑම වීරියවන්තයූ ඒ උතුමන් තමන්ගේ ජීවිතය ඇතුළේ තිබුණු අකුසල් මුළුම්මනිින් දුර කරල දෙැමනි ආං වීරියන්තය වර්වන්තයෝ ජයග්‍රහණය කරේ කාවද තමාවමයි. යෝ සහස්සන් සහස්සේන සංගාමේ මානුසේ ජිනේ යුද්ධදාහක් කරලලා ඒ යුද්ධ දාහීෙන් ජයගන්නව අකීනෙක මහාලොකු ජයග්‍රහණයක් නෙමේ ඒකංච ජයි අත්තා නං යමෙ තමාව ජයගනී නං සවේ සංගාම යුත්තම ඔහුගේ යුද්ධය හැබෑම යුද්ධයි. තමාවජයගැනීම ලෝක ගඩා කයිප පංගතුනේ එකඒකිෙව ජයග්‍රහණ කරනවා තමම් පාරදිනවා. මේ ලෝකේ මේ යුගයේ මුලින්ම තමාව ජයග්‍රහණය කෙරෙයිවේ අපගේ ලෝවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ සම්බු ඥානයෙන් තමන් වහන්ස ජයග්‍රහණි කරව බදුරජාහසට කවරු ගරුහිටිනේ හැබැයි එතනින් පස්සෙ කිසි කෙනෙකුට, ගුරුවරේෙක් නැතුව ජයග්‍රහණය කරන්න බෑ. එකතමයි සම්බුදධ ශාසනයක ස්වභාාවී. ුදුරජාණන් වහන්සේ නමක් සංසාර ගමනය පුරණ ලද පාරමී බල මහිමෙහින් උන්වහස උපදවෝ ගන්නා විස්ේජනක ප්‍රඥාවෙන් තමන් වහන්සව ජයග්‍රහණ කරවුණ උන්හසට තිීන වීරිය පාරමිතාවන්. පාරමී උපාරමී පරමත්ත පාරමී විදිහයටට පූර්ණය කරන ලද වීරිය පාරමිතා බල මහිමින්න් තමයි බුදුරජාණන් වහන්සේ නමක් සෞ කෙලෙස් නසා, ලොවතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය පසක් කරණෙන. එතිරින් පස්සේ ඒ බුදුරජාන් වහන්සේ සදහම් දෙසනෝ. ඒ ධරමයෙන් තමයි අනිත් අයට තමාව ජයග්‍රහණය කරවා ගත හැක්ක. ඒ කි හොදට තේරුම් ගන්නු නැත්තන් නිකන් අර අපිට මෙහිෙම වචිනයක් කිව්වොත් තීම මේ ඔයාලට පුුවන් ඔයාලමයි මේ කරගන්න ඕනේ ඔලට මේ න කර පුුවන් කියලක නික හිත්වට නිග දැනෙන හියෝගේ ඇත්තම මේ රගන්න ලුවන් ම හිර ගන්න බෑ කල්ලයාන මිත්‍රයා ඕන. ල්ලයානමිත්‍රයාගේ ආශ්‍රයෙන් තොරව කොහොම ජීවිතයක් දියුණු කරගන්නේ. කල්්‍යයාන මිත්‍රෑගේ ආශත්‍රයයිෙන් කල්්‍යයානුමිත්‍රයාගේ අවවාදයට කීකරුවීමෙන් ඒකෙන්මයි දියුණු වට තියන්නේ. එනිසා වීරිය කියන එක හරියට අර්ථකථනය කරගන්න ඕන වීරියෙන් කරන දේ තමයි අකුසල් දුරුකිරීම සහගුසල් වැඩීම. නමුත් වීරිය කරන්ට අපි ගව තිීන්න ඕන මූනික ගුණ ගධර්ම දෙකක්. එකක් තමයි ඉවසීම අනෙක්තික තමයි කාඩද කීකරුවන්න පංවතුනේ කල්ලයානු විත්‍රයාට කීකරුවෙන්ට ඕන සත්පුරුෂයාට කීකරුවෙන්ට ඕන ශස්තෘන් වහන්සේට කීකරුවෙන්ට ඕන ඒ කේකරුකම තිබ්බේ නැත්තං කීකරුකම නැතිගෙනාට වේරිය කියන පාද හදාගඩත් බෑ කීකරුකම නැතිගෙනාට සීලය කියීන පොළොව හදාගන්න බෑතරම. එයා සේලයනම් වූ පොළොව යම් කලා හදාගෙන හිටියත් කීකරුකම නැත්තං ටික කාලෙකින් වැනසිලායනවා ප්‍රධහනමදේ තමයි කීකරුවීම බුදුරජාණන් වහන්සේට කීකරුුවෙන්ටෝන බුදුරජුන්ගේ දහම පවසන සත්පුරු සෑයට කීකරුවෙන්ටෝන ධර්මීයට කීකරුුවෙන්ට ෝන ඒ සුවච්ච කීකරුකම තියෙනවනං එක ජීවිතට මංගලක අරණාව ඒ සුුව්ච කීකරුකම තියනවනං එක කුසලයක් ුවච කීකරුම තියෙනවන්නන් ඒක දියුණුව උපද්ධන කාරණාවයි එනිස ගොඩා කීකරුවෙන්ට කකරු වෙන්නේ ශාස්තරුන් වහන්සේට දරමේට සත්පුරුසයට ඒ ඒකරුකම කවදාවත් තමන්ට හානියක් වෙන්නේ ඒනඟට හොඳ ඉවසීමක් තියෙන්ට ඕන ඉවසීමෙන් තමයි අපිට අපේ ජීවිතය ඇතුළේ පින්හතුන්නේ ගන්න දරම නැමැති සුන්දරදවල් නිර්මාණය කරගඩ ලැවෙන්නේ ඉවසීම තිමුණු අප තුම සොඳුරු ප්‍රතිමාවක් යමෙක් නිර්මාණය කරනවා ගලකින් සොඳූරු ප්‍රතිමාවක් නිර්මාණය කරනවා එදවඩයා කටුවයි මිටියා යරගෙන තමන්ගේ වැඩේ කරගෙන යනකොට එයාට සුන්දර නිර්මාණයක් අවසානය තෙක්ම කරගෙන යන්ට නඟයාලග තියෙන්ට මඕන ඉවසීම. බලන්න ලස්සන චිත්‍රා දින ලස්සන සිතුුවන් අදින අතිදක්ෂ සිිල්පියෝන්නවා. එයාලා ඒ සිතුුවම් නිර්මාණය කරන්න ඇැම් සිතුුවම් තියෙනොනේද මිකරන්ඩ බැරිතරම් මහ වටින සිතුවන්. ඒ සිතුුවම් නිර්මාණය කරන්න සමට එයාලා අවුරුදු ගණන් අරන්තයනවා. ඉවසීමෙන් කරපුවා. ඉවසීම කියලගැ එහෙ එක. සාමාන්‍යී ලෞක ජීවිතයේ දියුණුවක් කරා යන කෙනෙකටන හොද ඉවසීමත්තියෙන්නව ඉවසීම කියල කියන්නේ බලයක් තමාව ඉදිරියට අරගෙන යන බලයක් තමාට කඩා නොවැටි සවිමත්ව පිහිටා ඉන්ඩු දව කරන බලය. එනිසා ඉවසීම කියීනෙක හොදට හදාගත යුතුයි වසීමත් කීකරුකම නොසොල්වා තබාගතයුතුයි. ඉවසීම කීකරුකක් කියෙනෙක් හරියට ඉක්මට වවුල නෝ. හරියට ඔන්න දුනු ත රග න ශිල්පියයක් විදින්නල ඇත්ත නොවිින් හැත්වේද මනු ලොව ටගත්කම න හිදක වෙවුල්ලන්න ගන්නවා. පුළුවන්ද විතගන්න ඊතර නගුවයි කොහෙට හරි විද්දිී ඉලක්කෙට විදින්න බෑ. ඇහේතු ඒයාගේ දනිස් වෙවුලනවා. ඒ වගේ ඉවසීම නැත්තං කීකරුකම නැත්තං එයා හානි කරගන්නවා මයි ඒ කාදටත් එෙම ඒගේ දත් එෙහිමයිදැ බදුරජන්ස වෙඩ ඉන්න කාල එක භික්‍ෂුන් අහසනමක් හිටිය මහන විච් අලු ඉන්දලම මේ ආහාරියක් කීකරේ. ජාන් වහන්ස භික්ෂුන් පැමිකර වාමී භාගිතු හසමයා හරි අකීකරුයි බුදුරජාන් වහස එතකොට ඒ බික්ෂුවෝව කැඳෙව්වා පිංවත් බික්ුව ඇත්තද මේ කියන්නේ ඔබ අකීකරුයි කියලා ඔබට වචනයක් කතා කරන්න බෑ කියන්නේ ඔබ කියන එක කහන්නේ කියන්නේ අහගෙන හිටියත් ඒක පිළිපදින්න කියලා කියන්නේ මේ ඇත්තද කියන්නේ එතකොඩ ික්ුව බුදුරාණන් වහස ඉදිර හි ද පිළිගත්තා එහෙමයි ස්වාමනික. ගතරන් වහන්සේ දාල බික්ෂුව ඔබ දැම්මි මනුස්ස ජීවිතී සම්බුද්ධ ශාසනයක් මොනගැහිලා මහාකාරුණික ශාස්තෘරන් වහන්සේ නමක් ඔබ ටවවා දනු ශාසනා කරන කාලෙ. ඇයි පින්වත් භික්ෂූ මෙිහි මකීකර වෙන්නේ. ඇ තතිීතේ ඔබ තිරිසන් ජීවිතය පපිදිල ඉද්දී ඔබට අකීකරුම තිබ්බා. අන්තිමේ ඔබ කෑලි කෑලි වෙලා වැෙනසිලා ගියයා අකීකරුමනිසාම. මේ ජීවිතෙල ඇති වෙනනසටද ගෙහෙව එදගු භික්ෂෝගගේ හිතට බයක්කුපන්න ඇම බුදු කෙනෙක්න කියන්නේ අනිත් භික්ෂුන් වහන්සේලාට ආසාවක් ඇති වුණ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂෝග අතීත ජීවිතය දන්නවා අපිටත්ඒ භික්ෂෝග අීත ීවිතය දැනගන්න එත්න කෙල හිතුුණ ඒ භික්ෂුන් ඇැහුවා ගන්ධනා කරගෙන අනේ ස්වාමීනයේ භාග්්‍යතුන් වහන්ස අපහට දේශනා කරන සේක්වා මේ භික්ෂුවෝගේ අතීතක කතාව මොකද මේයාගේ වර්තමානකි අකීකරු කන්නම් අපට පේනවා මෙයා ඒ අතීත කාලෙත් අකීකරුණ ඒවා අපි ඒවත් දැනගන්න කැමති. බුදුරජන් වහන්සේ වදාලා මනිිනි ඕක වුනේ මහා බෝධි සත්්‍යයන් වහන්සේ සසර යුද්දී ගිජුලිහිනි ඕනිිය උපන්නා මහා ගිජුලිහිනි රෑණකට නායකයාාව සටියා. ඒකහලේ මේ බෝසත් ගිජුලිහිනියාට එක පුත්‍රයක් හිටිය. මේ පුතා තමන්ගේ තාත්තා ගිජුලිහිනි රෑණේ නායකය නිසා හිතට රක් හිටිය. ඒවගේ ගිජුලිහි නායකයාගේ පුතා නිසා මෙයාට ජානය වන් විසේ හැකිියවකුර ැබිලතිමුණ අනිත් ගිුලිහිට මේ රිශක්තිමන්. සාමන්‍යින් හොද සවිසක්තිමත් එඩිතර ගතින තාතකු පුතෙක්ු පන්නනොත එෙම ඒ පුතාට ගොඩා ක කියලාට ජානම ලක්ෂ යනවා. වගේ අර බෝසත් ගිජිහිනිියගේ ජානමේ ලක්සණ ගහින් තිබ මේ පුතාටත් නමුතු ජානමේ ලක්සන කෝම යන්නෙත් නෑනේ එකක් දෙකක් එහෙම වෙනවානේ ඒ වගේ මේ ගිජල හිනිියට අර බෝධි සත්‍යයෝ ළඟ තිබුණු ජානමේ ලක්ෂණ වලින් ඒ බෝධි සත්වයග ළඟ තිබුණ බහොම ලස්සන ගුණයක් නිහතමානීකම මේ ගිජුලිහිනිී පුතාට ඒක තිබ්බනෑ මෙයා දැන් එක රෑණේ පියාබණකොට ඉහල් අහසට යනෝ ඉහ හසින්ගති බොහුම් බයනකයි කිය නවා මොකද ඉහළ මහස වේරම්භ කියලා කුරුල්ලෙකුට ඔොත්තු නොදන්න දරුණුවාතයත්තේ නො ඒ වාතට හුණුොත්හෙම විනාසයි. ඇති වැඩිට ගිුලිහි හරි බයි දැම මේ ගිුලිනිය උඩින් උඩි යනකට හර පහල ඉන්න වැඩිහිට ගජුලිහිනි කියනවා පුතේ උබෝනුවට වඩා උඩ යනවා උබොහෝ ගියොන්නම් පුති වේරම්භවාතයට අහුවෙයි උඹ විනාසවෙෙයි නිසා ඉගිල් එෙන්ට පුළුවන් වනාට පුතේ ඕනවට වඩා උඩයන්ට එපා එම කියනෝ කියදදි මේ ගිජිලිහිනිිය ගණන්ගන්නේ අවසානයේ ගිජි හිනිික ඇල්ල කිව්වා බෝසත් ගිජලිහිනිියට මේ ඔබේ පුතාවනං හදාගන්ඩ වේවිී නැත්තං ඔබේ පුත්‍රය කෑලිවත් හොයා ගන්න බැරිවිෙනනිවිදිට විනාස්සොලය කිව. ඊට පසේ බෝධි සත්වයෝ තමන්ගේ පුතාව කැඳවලතේ නො කැඳල් ඇැහුව පුතේ ඇත්තද මේ කියන්නේ උඹ පමණටත් වඩා උඩේ යනවා කියලා එතකට ගිජලිහින ඇති පිළි ගත්තා ඔවු තාත්්‍ය ම ඉතින් මගේ තටු හයහින්දා යනො එකක උඩ එතට ගිජලිහිනය කිව පපුතේ උඹට උඩේ යන්න පුළුවන් බව හැබැව හැබැපතිේ සීමාව දැනගනී ඔයි ඉහට ඉහල්ට ටිහෙල්ට යනකට පුතේ උඹට යම් වෙලාවක පෙනුනුත්වීම මේ පොලොව නිකං රව් මක් වගේ ඒතනින් උද්ඩට නම් උබෙක්ක දසමයක් යන්ඩෙපා එතිනි උඩපති භයානකයකිෙව. මේ ගිජලිහිනියා ඒකට හොඳයි තාත්තේ කියලා කිව්වා. කිව් අට ෝක හිතට ගත්ති නෑ. අදට තො යකීකරුකමේ මූලික ලක්ෂණය ඕෝක. මොනහරි අවවාදයක් කරද්දි එහෙයි කියනවා. හා කියනවා හොඳයි කියනවා වැඩේ කරන්නේ. ඒතම යකීකරුකම එබඳු වකීකරුත් තැනැත්තාව පාලනය කරන්න හරියමාරුයි ඒය සටකපටයි එයාට අවවාධයක් කරනකොට අනේ හොඳයි කියනවා ඔළුව නමනෝ හැබැ එක කරන්නේ දැන් ඔහොම සිද්ධියත්තිෙනවා එක ආර්‍යයක් තිබුණා ඒ ආරන්නේ තිබුණ විශාල වැවක්ළඟ ඔය වැවි සාමින්න් අහන්සසිලා පැම් පහසුුවෙන් යන පැම් පහසුවට යනකොට පොඩි මන් හන්ස ටිකුට හිතුුණා අපිට පී නඩ පුළුවන් මොකද කිය අපි කට්ටියම වැවේ එහා කෙලවරට දෙ මහා වැවක එහා පැත්තිෙ කෙලවරට පී නන්ඩ හිතුුණ මේ පොඩි සාමන් හන්සලට. සාමාන්‍යින් වැව පැම් පහසුව ලබන නාන යුරට සමීපකොට සේ නොගැම්ඹුරු නමුත් වැවක් මැදට යනකොට අනතුරක් වුණු තිහෙම දි හිතන්න පිනගෙන අද කෙඩක් පෙරුුණ කියලා. පීනගඩ බරුව යනෝ. වතුර ගිල නොත්හෙම කෙනෙකුට බේරගණ්ඩද එඩ තියෙන ඉඩ බොහො මාඩුයි සෑහන මෙැදක්න්න නි කොච්ච රනතුරත්තිේ නොද. ඒ අනතුරගෙන චුට්ටක්වත් හිතන්න එතු මේ සාමීන් අහසර කල්පනා කලා එහහා යුරට පීනන්් ඕන. නව කල්පනා කලා අපි මේකට අපේ වැඩිහිට සාමින්නහසගේ අවසර ඉල්ලමු. අවසර අරගෙන මෙයන් කියලා. ඔන්න සාමීන් අහන්සට ගැවිල්ලා ඩිට මන්හසික අවසර ඉල්වා ස්වාමීණී අපි එහා පැත්තට පීනලා ඉඩදනතකට වැඩිට සංස්කව නේ නෑන හම ඔන්න මෙහා යුරෙන් පැම්පහසවෙල යින්ට එහා යුරට යන්න ඕන්නේ. මේ කට්ටිය පැම්පහසුවෙන්ට කියාට පස්සේ හිත් වනාා දැන් එහා යුරට යන් එපාකිව්වනි. ඒපාක පෙලාවෙේ එහහි ඉකිව්වා. හොඳ ඉකිව්වා දෙ මේ පැත්ති පැම්පහස විද්දි කට්ට හිතනවා අපි තිහ පැතිරිිකිහිීමම අපිට පුළුවන් කට්ටීම පීනවා. එහා යුරට සෑහෙන් අමාරුවෙන් පිහිුවා ඇතින් මැදට යද්දී ඇඟට තමාරුයි අමාරුවෙන් පීනවා. එහායුරට කියනන් දැන් අයයි මෙහායුරට ඉන්නත්වෙබේ එහා යුරේ මහන්සිේ ඇරලා ආය කොහොමරි මෙහායුරට පීනවා දැන් කට්ටිට තේරුණා මේක හිතපු තරන් ලේසිනේ සෑහෙන අමාරුයි අමාරුවයි ො හරි කොහොම අපි පණ බේරගෙන ඕන්න ආවා කටට තේරුණා හවස්කාලේ වැඩිහිට සාංසික ලඟට ගිහිල්ලා කතාබහ කරන ගමන් හිමීන් සිරියු කිව ස්වාමේණි. අපි අද වැවේ එහා පැත්තර පීනල මෙහා පැත්තටත් වීනවා කිවවා. වැඩිට ස්මීහසිකි වාහෙමද. අපේ ස්වාමිණී එක පුතුම අමාරුයි පුදු අමාරුවයි ස්වාමීණී වැවේ හා පැත්තට පීනලා මෙහා පැතට පීනවා කියලා කියන්න ඒ කනල් ලසි වැඩන්නවේ අමාරු වැඩක්කිව එතකොට වැඩිහිට මිහක වනේ වැවේ එහායුරට පීනලා මෙහා යුරට පීනවා කිය එක නෙමෙයි අමාරු අමාරුම වැඩේ තමයි කියන දේ අහන එක මකද අමාරුම වැඩ කියනදේ අහනක කියනද අහනවා කියනක රැ ගන්නඩ බැරුව ගියාන ලට ඒ වගේ කියනද හනක නැතිකොට එතන පිහිටනවා කීකරුකම බලන්න කොච්චර සත්‍යයද්ද කියලා අදරතුේ වැව්වලෙහිම ගිලෙන්ඩ ගිලිලා මැරෙන අය ගොඩා අපිට පී ඉතිී මහා සැඩ වතුරට ටහුවෙලා මැරුණකිෙනෙක විතරයි ගොඩා කලාවට ඒ ගෙතියනවා ආකීකරුකු සමට මෙත බහින්ඩා මත ද ගෙමර බොඩ්ක් හල නො තතිින් යි නුසේ නිම් බෝඩ්ඩක් හන් නේන ඒ බෝඩ්ඩි එක දිහා බලාගෙන බහිනෝ අනතර පත්වනවාි කියනවා අතතුර ගැබුරට තිබුණ නඒකයියොහමුණය පිහමකිින් නොනමුත් ඒ පුද්ගලයාගේ අකීකරුකම තමයි ඒකට මූලිකම කාරණය බවට පත්වනේ දැනුවත් කරනවා හරියට පීනන්ට බැරිනම් ගැඹුරු දිට බහි් එපා කියලා හරියට පීනට දන්නෙන් නැතු බහිනෝ අනතරට පත්වෙනවා අනොතර පත්වනාට පස්සේ අපි සමට වැවටත් බයින මේ මේ බිලිගන්නවා කියවා. නොක් කරනොපි කියවා නොම තේ පුද්ගලාගේ අකීකරකම තමයි ඒක මුලට මාවේ. අර ගෙජුලිහිනිි පුත්‍රයට තෝක තිබ්බනි. තාත්තා කියනකොට එහෙහි කිව්වා. ඒ නඟ දවසේම ඔන්න මෙයා ගියා පියාමගෙන යනකට මේ උඩට 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 ගියා ැ තාතා කිව්නි මේක මේ රව්මට පෙනෙහි පුතේ කියලා හවුමට පේනකං ගිය. රවමට පේන පහල බලපොම එතකො තාත කීපවවාද මකක්ුණ පොතිේ උතනින් උඩට නම් දසම එක තුබේ අන්ටිපා අනතුරවිපතති. තාර්ත කියපු වචනි මතක් කරකර තව උඩට ඉස්සුනා ඉස්සෙන කොටම හර වේරම්භ වාතයකෙන සැඩ වාතයවා. ඒවාතයනකොට පිවුතුුණ හිතාගන්නඔ බැරි වුණනා කියෙන ගිලනයට එක පාර කෑලි 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 ුඩේලගේ ඔහගේ පා එක පැත්තකට විසිවුනා හුගේ තටු ටිකම්පූර්ණෙන් කුඩු වෙලගිය. හිස ගැලවුුණ ඇස් වෙන් ගුුණ හොට වෙන්ගුණ. වේරම්භ වාසය විසින් එක තප්පරයකින් එක දසමයකින් ඔහු සම්පූර්ණයම වනසල දෙම්ම. බලන්න තිබුණු සවිශක්තිය අනිත් අයට වඩා උඩටේ අන්ඩ තිබුණු හැකියාව තරුණ ජීවිතයේ ඔක්කොමිවරයි. අකීකරුකම. එතකොට මහා බෝධ සත්්‍යයන් හන්සේ කියනවා පිවත් භික්‍ෂුව. ඔහේ තමයි ඒ කුඩු වෙච්චි ගිජුලිහිනිිය. දැ මේ ජීවිතත් තතාගත බුදුකිෙකුගේ ශාසනය මොන ගැහිලත් අකීකරු නුන්නම් භික්ෂුව. මේ ජීවිතය වෙන හානිය ඒ ජීවිතය වෙච්චි හානට වඩ බරපතලයි. ඇැබයි බුදුරජන්හසේ අවවා ධනු ශාසනා කරනකට ඒ භික්ෂුවට කකුම පිහිට පුළුවන්ක ලැබුණු. භික්ෂුව සම්බධ ශාසනය මාර්ගපල ලැබවා ඇද එනිසා අපිට තියෙන් ඕන පිවතුන ඉවසීම කීකරුකම කියන ඒ සුන්දර ගුණ ඒවා හෙලවෙන්නේ නැති විදිහට ොහොම ශක්තිමත්ව තියෙන ඕනං එක ජීවිතයට විශාල ආශිර්වාදකි නඟට හිත හොඳට සංවර කර ගැන්ට ඕන හිතේ සංවරයේ පිහිටුවාගන්න අත්පා එරියව්වලංවර හොඳට පිහිටුවාගෙන ආසාවත් මුලාවත් පෙලන්ඩෝඕන කියනෝ. හිත සංවරයි නං සීලයත් තියෙනවනම් අතපායත් සංවරයිනං ආසාව ආවට ආසාවට වසඟ වෙන්නේ ඇයියා සංවරය තුළ පිහිටන කෙනෙ. එය රැවටිනාා මුලා වෙලා යන්න හේතුවමකද ය කීකරුුවෙන සත්තුරුසිෙක්කන්නවා. ඒනිසා එයා මුලා වෙලා ඇන්න ගියත් බේරගන්න කෙනෙක්කින්වා ඒ බේරගන්න කෙනාට බේරගන්න පුළුවන් යාව කීකරුකම තියනවා. කීකරුම නැතික මන් කෙනා ඔ බෑනි බේරග කීකර තැත්ත ව බේරගන්න පුළුව ඕක කරන්න එපා එයාබේරනවා. අපි දුම එයා මුලා වෙලා රැවටිලා වැරදි පාරකයන්ඩ හදනෝ. එතකට කියනවා ඕක කරන්න එපා කිව් ගමක් ගයා රැකෙන අකීකරයින්න. අකීකරුගෙනාට එපා කියප එකම කරන ඕනේ එපුදගිල විනාසයි. තේරුණ ආධරක්ෂක් වෙන හැටි. එනිසා ජීවිතයක් රැක ඒ ක්‍රමට පින්ිතුන සත්පුර ශාශ්‍රරයක් මුණ ෙහුුණාම සත්පුර ශාස්්‍රී මත පහිට අ දැන් මේකේ කියන එක ගුණයක්ක්වත් සත්පුරු ශාසරයක් නැතුව දියුණු කර ගඩ බෑ. සියලයේ කියන පොළොව හදා ගඩ තියෙන්නේ සත්පුරු සය ගඇසුරි. වීරිය කියන පාදහ ගණඩ තියන්නේ සත්පුරු සයගේ ඇසුරි. ඉවසීම කීකරුකම කියන දේවල් නොසුල්වා පිහිටුව ගතහැක්ේ සත්පුරු සයාගේ ඇැසුරි. සිත සංවර කර ගත හැක්කේ සත්පුරු සයාගේ ඇසුරි. ඊළඟට අත්පා ඉරියව්වාදිය සංවරවා හසරුවන්ට පුරුදු වෙන්නේ සත්පුරු සයාගේ ඇසුරි. ආසාාව මොලාව පෙළන්ට පුළුවන් වෙන්නේ සත්පුරුෂයාගේ සුරී. ඊළඟට යෝනිසෝ මනසිකාරයේ හිසිත නිතර තැබිය යුතුය. යොනිසෝ මනසිකාරය කලකිවි හරිවිදිහට කල්පනාකිරීම. යෝනිසෝ මනසිකාර. මනසිකාරයේ නිවැරදිව පැවැත්වීම මෙනසිකාරයේ නිවැරදිව පවත්වන්ට නං. නිවැරදි උපදෙස් ලැබෙන් ඕන. නිවැරදි අදහස් නිවැරදි ආකල් පපේ හිත්වල තියෙන් ඕන ්‍රතම ෝනිෝ ම කාරයේ ඒදෙන් පුලුවන් වෙන්නේ. ඒකට නිවැරදි ඇසුරක් ඕෝනුමයි. යෝනිසෝ මනනිසිකාරයකිෙනෙක උපද්දන්නට බෑ කිස්සිම අයුරෙකින් සත්පුරු සයාගේ ඇසුරත් සද්ධර්ම ස්්‍රවණයක් නැතු. දර්ට් තේරුම් ගන්නේ එක. යෝනිසෝ මනසිකාරය අපට තියෙන්නේ පින්වතුනි අපට අපේ ජීවිතය ඇතුලේ සමහට අපි සංසාරගමන පුරුදු කරපු යම් යෝනිසෝ මනසිකාර හැකියව තියෙන පුොළුවන් ඒක වුනත් ඉස්මතු වෙන්නේ සත්පුරුසියන් මුණගැහුණුත් විතරමයි ඔබ හිතන්න ශ්‍රාවක පාරමී පුරාගෙන ආපුූ අපේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයා විදිහෙරන්නවා උපතිස්ස තරුණයා ගිහිජීවිතය ගත කරන අතරීම ගිහියන්ගේ ලාමක දේවල් දැකල කල කෙරුණා තමන්ගේ මිත්‍රයා කෝලිත කෝලි තත් එක්ක පැහැදිලි දහමක් හොයාගෙන ගෙවල්ලත් තැරයා අි ස්ක්‍රමණය කළා. ආවේ සංජයකයන පිරිවැජය ලඟට ඒක සංජයකන පිරිවැජයාගේ ආශ්‍රමය ඉද්ද උපතිස්ස තරුණයාන්ට අස්සජී මහා රහතන් වහන්සේ දැකගන්ට ලැබුණා අස්සජී මහ රහතන් වහන්සේ දැකගන්ට ලැබිලා ඒ රහතන් වහන්සේගේ වචචනයිෙන් බුදුබණපදයක් අහන්ට ලැබුණ. ඒ රහන් වන්සක වචනීෙන් ඒරහතන් වහස කිවවි කාගේ බනන්ද බදුබන. අස්සජී මහරහතන් වහන්ේ අසජී මහරතන්සේ බන කිවද නෑ හිමිකක් නෑ. අස්සජී මහරහතන් වහන්සේ වදාලෙ බුදුරජාණන් වහන්සේ ධර්මයක්. ඒ දම්මා හේතු පබවා තේසං හේතු තතාගතු, ආහ, තේසංචයෝ නිරෝධ හෝ ඒවන් වාදී මහා සමනු කියන බුද්ධ වචනය දේශනා කරනකොට. ඒ ගාථාවේ මුල් පද දෙක හද්දිම. කොච්චර බලවත් යෝනිසෝ මනසිකාර යද්ද කියන්නේ සෝතා පන්න වුණනේ. එතුකේ බලවත් යෝනිසෝ මනසිකාර හැකියාව සසරින් අරංආවා. එක ඉස්මතුවෙන්ට සත්පුරුෂයා සද්ධර්ම ශ්‍රවණය අවශ්‍යමුණනිේ රජ්ඥා පාරමිතාවට පත් එච්චි සාරිපපුත්ත මහරහතන් වහන්සේටත් එහෙමනම් අපි ගැෙන කවර කතාද ඇදර සේරුම්ග නොනේක නැත්තන් හිතනවා මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. අපිට හිතෙන හිතන විදිට හිතීමයි යෝනිසෝ මනිසිකාරය කියල කිය අපි බනපදයක් ැවුට පස්සේ අප ඒක ගබූරී විමසනකුට අපිට උපදිනික. ඔයගේ නිකං නොය කරතතනේවදදිනවා හොඳර මතකතතියාගඩ යෝනිසෝ මනසිකාරය උපදින්නේ. ප ඕනි සෝ මනනිකාරයේ වැෙන්න්නේෙන්නේ සත්පුරුස ආශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණය නැත්තා. ඒ දෙක්ක මයි මේකේ මුල්ල ඒකනේ නිවන් මග බුදුරජාන් වහන්සේ පැදිලියූ ප්‍රකටු වදාලයි සත්පුරු ශාස්ත්‍රයේ සද්ධහරම ශ්‍රවණය යෝනි සෝ මනසිකාරය දම්මාන දහම පටිපදාව මයි නිවන් මඟ. ඒ ප්‍රතිපදාවන්ගේ මයි සෝවාන් වෙන්නේ සකදාගාමී වෙන්නේ අනාගාමී වෙන්නේ අරහත්තයට පත් වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට නං සත්පුරුසයාගේ ආසරයේ ඕන අදධරමය හින්ට ඕන ෝනි සෝමන සිකාරය උපදදිින් ඕන ධර්මී පිළිපදන්න ඕන වෙන පිළි කන්නේ යෝනි සෝමන සිකාරය නැති කෙනෙ සත්පුර සයගළඟගේ ඉන්නවා සද්ධර්මයත් ඇහෙනවා යෝනි සුමන සිකාය න්නේ ඒ පුද්ගලට එතකොට පුද්ගලට ප්‍රතිඵල ඇක්ගන්න බෑ අයිති ඒක ඒ එක වකර කරීදී හරියට හැන්දක් හොද්දක දැම්ම වගේ හැන්දක් දාලාතිනෝ හොද්දී ඉතා ප්‍රණීත හොද්ද අපිහිතුමු ඒ ලෝකයේ හැදින හොද අතරේ තියෙන ප්‍රණීතම හොද කියලා හැන්ද අනිත් අයටත් ඒ හොද්ද බෙද නව සමහල්ලාට. එනට හැන්ද දන්නවද හොද්දේරහා නෑ ඒ වගේ සත්පුරුසයගේ බණපදය හෙද්දී ඒ ළඟටම වෙලා වාඩිලා හිටියක්. ඒ සමීපය මොහු හිටිය ඔහුලගේ ඕනිු මනිිසිකාර නැත්තනන්. ධර්මය ප්‍රපලල්ල බ්ඩක් දැ ඒ එකතින් දුස් ප්‍රා්නයකම ඒට කරඩ දෙන්නේ නමුත් තමගාව යෝනිසෝ මනසිකාරයයේ තියෙනවාද කියනෙක තේරුම් ගණ්ඩත්. සයන ඕනිසෝ මනසිකාරයේ දියුණු ක ගණ්ඩත් සමහ ැති ඕනිසෝ මනසිකාරයයක් උපද ග්ඩත් හමත ටු මුද් වෙන්නේ සත්පුර ශස්ත්‍රයේ සද්ධර්මස්්‍රමනය නඟට දොරටු හය වසාගත යුත්තය දොරටු හය කියලාකිව්වේ, සසකණනාසේ දිවකයි මනසේ දොරට හයි වසාගන්නවා කලකිවී ඉද්‍රය සංවරය. ඉන්ද්‍රී සංවර කරගන්න ඕනු හොදට. වීරිය දැඩිව ගන්න ඕනේ උ දෙෙසා. ඉන්ද්‍රී සංවර කරගන්නවා ැඩිවීඇත්තියෙන්න්නඕන. හොඳ ැඩි වීරියයකින් ඉන්ද්‍රිය සංවර කරගෙන. සිහ මෙනවිින් පිහිටුව ගන්ට ඕන්න. ඒ සීහය මෙනවිින් පිහිටුවෝ ගත්ත කෙනා. චතුරාර්ය සත්‍ය ඥානයේ නැමැති තිවුණු යකඩෝලින් සියලෝ කෙලෙසුන්ට විදින්නෙමී කියලා. ප්‍රීති සතුටක් උප දවා ගත යුතුයි. ඔන්න ඕක තමයි දනුශිල්පියාගින් ගත යුතු අන්ගේ ඉතින් මේ ගුණ ධර්ම. කොයි තරන්න ලස්සන ගුණධරම ගොඩක් අද මේ බණ පන්ඩයග ගන ගත්ත පිගතුන. ඒ ගුණ ධර්ම මූලික කරගෙන මයි අපි අපේ ජීවිතය සැනසුම හදාගන්න තියෙන්නේ. ඒ නිසා මේ බනපදේශ්‍රවනය කරපු අප පැහැම දෙනාට. සීලයේ නම්මු පොලොව අපේ ජීවිත තුළ සකස්කර ගන්ට ලැබේවා. වීරිය නමැති පාදයන්ගින්. සේල නමැති පොලොවේ මැනවිම් පිහිටට ලැබේවා ඉවසීමත් කීකරුකමත් සෙලවෙන්නේ නැති ගුණධරම විදිහට උපදෝගන්ට ලැබේවා සිත සංවර කරගන්ට අපට ශක්තිය ලැබේවා අත්පා එරියව්වාදිය සංවර කරගටත් අපට ශක්තිය ලැබේවා ආසාවත් මුලාවත් පෙළන්ට ලැබේවා යෝනිසුූ මනසිකාරයේ සිත්ත නිතර පවත්වාගන්ට අපට හැකිවේවා. වීරිය දැඩිව රැගෙන දොරටු සය මැනවින් වසාගෙන ඉන්ද්‍රිය සංවර කරගැන්ට අපට ශක්තිය ලැබේවා. මැනවින් පිහිටු ගත්තසිහියක් ඇතිව. චතුරාර්ය සත්‍ය ඥානයේ නැමැති තිවුණු යකඩහුලෙන් ඉතාමත් ප්‍රීතියෙන් සියලු කෙලෙසුන්ට විඳන්ටත් චතුරාරය සත්‍ය අවබෝධ කරගෙන මේ සම්බුදධ සාසනී පිහිටක් ලබන්ටත්. අප හැමදිනාට වාසනාව ලැබේවා. අද දවසේ අපි මේ උතුම් ධර්මය ධර්මදානයක් විදිහට මේ ආසාවිෙන් බණහන හැමදිනාවිෙන්මින් දායාදකොට. අපේ යම්තාක් පුුණ්‍ය ධර්මයවු රැස්කලාාද. මේ සියලු පින් දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ දෙව් සැපින් දිවි්‍යශ්චරෙන් වැඩේවා. දෙ විදාානෝද සතරවරන්දි විවරුදධ සසිම්පති දෙවරුද අපගේෂ්්‍රකාමී හිතකාමී දෙවිවරුද පින් අනුමෝදන්ම දෙව් සැපින් වැඩේවා අප හැම දෙනාවම සියලූ දෙවියෝ ආරක්‍ෂා කරත්වවා. සාදු සාදු සාදු. අද මේ ධර්මදානයේ ප්‍රධාන මරමුණ අප්‍රෙල් මාසේ විසිතුන් වෙනිදා දහවැනි ජන්මදිනේ යෙදෙන පින්වන්න නවීන් විමුක්ති කරුණාරදන පුතාට ආශිරුවාද කිරීමයිඉතින් ඒ ජනුමදිනයේ යෙදෙන පින් නවීන් විමුක්ති කරුණාරත්න පුතාටත්. අවුරුදු වටක් වයස පින්වත් තිලාන් අනූප කරුණාරත්න පුතාටත්. අවුරුදු හතර හමාරක්ස පින්වත් සමාදී අමන්දා කරුණාරන්න දූටත්. අද මේ රැස්සුන ධර්මදානු පංකමේ ආශිරුවාදය බුද්ධ රත්නයේ ආශිරුවාදය, ධර්මරත්නය ආශිරුවාදය සංගරත්නය ආශිරුවාදය පින් අනුමෝදන් වෙලා සතුට වෙන සියලූම දෙවිදේවතාව උන් වහන්සේලගේ ආරක්ෂාව පිහිට රැකවරණය ලැබිලා ඒ දරුවන්ගේ ජීවිත නිදුක්වේවා නිරෝගවේවා සුවපත්වේවා දරුවන්ට දිගාසිරි සම්පත් ලැබේවා අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා දරුවන්ගේ ඉදිරි යනාගතයේ සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජීවිතවලට පේනනුපිනෙන කරදර බාධ වෙන්න දුරින්ම දුරු වේවා. ජීවිතයට යහපත සදන සත්පුරසියෝම දරුවන්ට නිති ඇසුරට ලැබේවා පවිටන්ගේ ඇසුරට නොමැටේවා. බුදුරජාණන් වහන්සේ සරණගියපුූ ශ්‍රාවකදූ පුතුන් විදිහෙට. පින්වත් නවන් විමුක්ති කරුණාරත්න පුතාට පිින්වත් තිලාන් අනෝපකරුණාරත්න පුතාට. පින්වත් සමාධයමන්දා කරුණා අරන්දූට සම්බුද ශාසනයේ පිහිට ලබන්ට වාසනාව ලැබේවා කලපි. ආසිරවාද කරනවා සෙත්පතනවා රැස්කරගණ්ඩේ දුණු සියලොඋපන්නේ ධරමයන් අපගේ කල්්‍යයා නොමිත්‍ර ගුරු දෙවිඳදුන්ටත් මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සඟරුවනටත් අනගාරිකා මෑනිවරුන්ට, සිල්මෑනිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින්නා උදරුවන් හැම දෙනාට මේ සම්බුද්ධ ශාසනයේ දරමාවවබෝධිෙන්ක් සැනසෙන්න්ට වාසනාව ලැබේවා. සාදු සාධ සාදු ැස්කර ගැට දනු මේ අත්‍ය උදාාර පුුණි සම්භාර ධරමයන් අද ධර්මදාානය පි සිද්ධ කරනය පින්ව තුඩාගේ නමින් මේ ජීවිතයේ තනන්ත සසර පුරාවට අත්මිය දෙෙන්ටියයදනු සියලු ඥාතීන් හට අනුමෝදැන් වෙවා ඥාතීන් පරලෝ වසියෙන් සැපේට පැමිණේවා ඉක්මම් භවයකදීමම දුක්කිත සසුරින් අත්මි දේවාකෙන ප්‍රාර්ථනාවෙන් පින් පැමිණුවීම සිද්ධ කරන්න. අද උතුම් ධර්මදාානය සිද්ධකරපු අකෙ එකසි අනුවෙන් විසිද දෙක ඩී ීරවයන්න දෙපානම පණි පිටියේලිනේ පදිංචි, ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජික පින්වත් චමින්ද්‍ර තුෂාන් කරනාාරත්ම මහත්මාටත් පින්වත් නිරෝසා ජීවන්ත දිසානායක මහත්මයටත් පවුලේ අනිකුත් සෑම සලුදිනාටත් සුරද්ධා මාසික ධර්මදාන සාමාජික පින්වතුල සේලු දෙනාටත් ස්රද්ධහ රූපවාහිනයේ කාර මණ්ඩලේ පින්ංව තුළ සලු දෙනාට නිරන්තරෙන් දහම්පද ස්්‍රගණය කරන සෑදැවතුළ හැම දෙෙනට. කිසි කරදරයක් බාධහාවක් හෙරිහරයක් පිඩාවන්නතුව තමන්ගේ ජීවිතයේ සුවසේ ගත කර් ලැබේවා රැකිරක්ෂවා ව්‍යාර වෙලෙහිෙනදාන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු. සියලුදේ සාර්ථක වේවා ජීවිතයට යම් මේ බාධා කරදරව නම් සියල දේ දදුරු වෙල සත්පුරු සැසුරේ පින්ංකර ගඩ ැබේවා කුසල් වඩා ගන්ඩ ලබේවා හැමදිනනාට ගෞතම ශාසනය තුළ උතුම් ගුණදරම. ඉතා පහසුවෙන් ඇතිකරගෙන ගෞතම සාසනයේ චතුරවාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. 31 සරණ යබට නමෝ බුද්හය.